වේදිකාවේ අසුන්ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටෙල්වින් සිල්ලා සහෝදරයන් අවසරයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික චන්ද්‍රික අධිකාරී සහෝදරයන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය සහෝදරුනි සහෝදරියනි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලෙස සමාජවාදී කම්කරු සංගමයේ මගපන්වීම යටතේ ඔබ අප කවුරුත් දන්නවා හැම වසරකම අපි ජනවාරි මාසයේ තුල ව්ලැඩිමීර් ඉල්ලිච් ලෙනින් සහෝදරයා සමරුමක් සිදු කරනවා 2020 වසරේ එයි තවත් එක් අවස්ථාවක් තමයි මේ ලැබිලා තිබෙන්නේ අධිකාරී සහෝදරයා පැහැදිලි කළා වගේම අපි හිතනවා අද දවසේ ලාංකීය වැඩ කරන ජනතාවටත් ඒ වගේම ලාංකීය සමස්ත දුක් විඳින ජනතාවටත් වඩ වඩාත් ලෙනින් සහෝදරයා කියවා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගිලා තිබෙනවා වඩ වඩාත් ලෙනින් සහෝදරයාගේ ඉගැන්වීම් පිළිබඳව අධ්‍යයනය කළ යුතු මොහොතක් එළඹිලා තිබෙනවා අපි දකිනවා වසර 72ක ලාංකීය කුණු වෙච්ච ගඳ ගහන මේ ධනේශ්වර සමාජය ඇතුලේ අදවන විට වඩාත් හොඳින් ලාංකීය සමාජයට තහවුරු කරමින් තිබෙනවා කාල් මාක්ස් ඒ වගේම ඔවුන්ගේ දහම තවදුරටත් ඉදිරියට ගෙන යමින් ලෙනින් සහෝදරයා මේ ලෝකයට පෙන්වා දුන්නු ප්‍රායෝගික යථාර්ථයන් අද දවසේ ලාංකීය සමාජයටත් අතිශයින්ම වැදගත් වෙමින් තිබෙනවා මේ ධනේශ්වර සමාජයට වසර 72ක් ගෙවිලත් අපේ රටේ ප්‍රශ්න විසඳන්න බැහැ කියන එක වඩාත් හොඳින් තහවුරු වෙලා තිබෙනවා අපේ රටේ ජනගහනයෙන් 43%ක් දුප්පතුන් බවට ඇදවට්ටලා තිබෙනවා මේ සමාජ ක්‍රමයේ විසින් අපේ රටේ ඈත පිටිසර ගම්වල පමණක් නෙවෙයි මේ කොළඹ වැනි තදාසන්න නගරවලත් අතිශයින්ම දුක් විඳින ජනතාවක් අපේ දෑස් ඉදිරිපිට දිගෙලවිමින් තිබෙනවා ලාංකීය වැඩ කරන ජනතාවගේ කොටස් කරූ විදියට මෙන්න මේ දුක් විඳින ජනයාට වඩාත් හොඳ සමාජයක් නිර්මාණය කර ගැනීමේ බාර දූර කටයුත්තට තමයි අපි කවුරුත් අත ගහලා තිබෙන්නේ අපේ දේවුර මත පැටවිලා තිබෙන වගකීමේ එක තව දුරටත් මේ මිනිසුන්ට මේ විදියට දුක් විඳින්න දීලා අපි නිහඬ වෙන්නවද එහෙම නැත්නම් මේ සමාජය වෙනස් කිරීම වෙනුවෙන් ලෙනින් සහෝදරයා මාක්ස් එංගල්ස් සහෝදරයා ඇතුළු අපේ ආදිතමින් අපිට පෙන්වලා දුන්නු මග ඔස්සේ අපි ඉදිරියට යනවද ඒක තමයි අපි ඉස්සරහා තියෙන අභියෝගය ඒ නිසා විශේෂයෙන් අපි දැක්ක පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ හඬපට හුටපට මතුවෙනවා ඒව ඇතුළෙත් කියාපෑවේ වෙන කුමක්වත් නෙමෙයි අපේ සමාජයේ කොයි තරම්නම් ඇද වැටිලා තිබෙනවද කිලිටි වෙලා තිබෙනවද ගඳ ගහන සමාජයක් බවට පත් වෙලා තිබෙනවද අපිට මේක 1848 මාක්ස් එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශන තුල ඉතාම මැනවින් පෙන්වලා දුන්නා ඒ පෙන්වලා දුක් එක තමයි අද මේ අපේ දැස් ඉදිරිපිට දිගෑරිමින් තිබෙන්නේ අපේ රටේ මේ නීතිය ධනේශ්වර නීතිය ධනේශ්වර ආයතන පාර්ලිමේන්තුව පොලිසිය හමුදාව මේ හැම ආයතනයක්ම කුණු වී ගඳ ගහන මට තැනකට ඇද වැටිලා තිබෙන වෙන අපි ඉස්සරහා තිබෙන වගකීම තමයි අපේ දේවුර මත පැටවිලා තිබෙන වගකීම තමයි මෙන්න මේ කුණු වී ගඳ ගහන සමාජය වෙනස් කරන එක. ඒ සමාජය වෙනස් කිරීම සඳහා අපිගෙන යන අරගලයේ අපි විශ්වාස කරනවා ලෙනින් සහෝදරයාගෙන් අපිට උගත හැකි පාඩම් බොහෝයි. අන්න ඒ පාඩම් ඉගෙන ගනිමින් ඒවා ප්‍රායෝගික යථාර්ථයන් බවට පත් කරමින් ප්‍රායෝගිකව ලාංකීය සමාජය තුළ ඒ ඉගැන්වීම් යථාර්ථයක් බවට පත් කරන්න වෙහෙස මහන්සි වෙමු කියන ඉල්ලීම ආයාචනය කරමින් අද මේ අවස්ථාවට සහභාගී වෙන අපේ ආරාධනීය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ආරාධනෙන් මේ අවස්ථාවට සහභාගී වෙන අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා ඉතාමත් දැඩි සහෝදරත්වයෙන් යුතුවම පිළිගනු ලබනවා ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභික චන්ද්‍රික අධිකාරී සහෝදරයාත් ඉතාමත් දැඩි සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනවා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන අපේ වෘත්තීය සමිති නායක සහෝදර සහෝදරියන් නියෝජිත සහෝදර සහෝදරියන් ඒ වගේම අනිකුත් මේ අවස්ථාවට සහභාගී වෙන සහෝදර සහෝදරියන් සියලු දෙනාමත් ඉතාමත් දැඩි සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනවා ඒ වගේම
ලෝකේ පුරා වීදී විසිරි සිටින අද අපිත් සමග අන්තර්ජාලය ඔස්සේ සහභාගී වන මේ අවස්ථාවට සම්බන්ධ වන සියලුම සහෝදර සහෝදරියන් ඉතාමත් දැඩි සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනයි වගේම මේ කාර්ත මේ මේ කාර්ය රට පුරා ගෙන යාම වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න මාධ්‍යවේදී හිතවතුන් හිතවතියන් සියලු දෙනාමත් ඉතාමත් දැඩි සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනවා අද දවසේ අපි මේ මුළු දින ලෙනින් සමරුව තුල ඔබ උකහා ගන්නා දේ හෙට දවසේ ලාංකේය සමාජයේ වෙනස් කිරීම වෙනුවෙන් යොදාගමු ප්‍රායෝගික භාවිතයට නගමුයි කියන ඉල්ලීම කරමින් මාමගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා ඔබ සිළු දිනාටම වඩාත් යහපත් හෙට දවසක්